රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැමෝම ඉන්නේ ආණ්ඩුවේ අනුර කියයි පාස්කු ප්‍රහාරයේදී අපි ආණ්ඩුවේ හිටියේ නැහැ හිටියේ විපක්ෂයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ලබන සතියේදී සම්පූර්ණයි මහ බැංකු අධිපති කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ලබන සතියේදී සම්පූර්ණ කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කරේ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමිනුයේ. විදේශීය වශයෙන් අපි කල්පනා කර බැලුවාම එක තර්කයක් තමයි ඇයි මේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කියන්නේ. අපි හිතලා බැලුවොත් විදේශයකින් අපට ණය දීපු කෙනා දෙන්නේ ඒ රටේ බදු ගෙවන්නාගේ මුදල්. ඒ රටේ විශ්‍රාමිකයන්ගේ EPF වගේ ෆන්ඩ්ස් වල හෙස් ෆන්ඩ්ස් වල EPF ෆන්ඩ් වල සුපර්ස් ෆන්ඩ්ස් වල මුදල්. එහෙම ආයෝජන කරපු ඒ අවස්ථාව කරපු පුද්ගලයා අපිට යම් කිසි දේශීයට වඩා වැඩි සහනයක් දෙනවා නම් සාධාරණ ප්‍රශ්නයක් තමයි ඇයි කොහොමද අපේ රටේ ටැක්ස් වෙන පුද්ගලයා වැඩි වෙන පුද්ගලයා ඇයි ඔබතුමාගේ රටේ අයට සහනයක් දෙන්නේ? අඩු මොෂෙන් අවංකව පෙන්නුම් කරන්න ඕන ඔබතුමාලාත් යම් කිසි කැපවීමක් කරනවා කියලා. ඒක සාධාරණ ඉල්ලීමක්. එතකොට ඒක අපි අවංකවම අපි ඉදිරිපත් කරලා පෙන්නන්න අපේ තියෙන ක්‍රියාවලිය තුළින් මෙන්න මේක තමයි අපි කරන්නේ. බදු ප්‍රතිවර්තය වෙනස් කරලා තියෙනවා, ණය ප්‍රතිවර්තය කරලා තියෙනවා දේශීය වශයෙන් යනවා. අපි අවංකව මේකට දායක වෙනවා. ඒ විශ්වාසය ක්‍රෙඩිබිලිටි එක ගොඩනැගීම තුළින් තමයි ඒගොල්ලන්ට විශ්වාසයක් දෙන්න. හොඳයි, එහෙනම් අපිත් ඒකට සහයෝගය දෙන්නම් කියලා. යම්කිසි ප්‍රමාද වෙලා හරි අපි දේශීය ණය ප්‍රතිවර්තන සම්පූර්ණ කරන ලබන සතිය වෙනකොට දාතන්ත්‍ර මුල්ලරමදේ සමාජිකයන් ලබන සතිය මෙහාට එනවා. ඒ ගැන සාකච්ඡා කරන්න. එතකොට ඒ අනුව අපේ ඉදිරි වැඩපිළිවෙල කොහොමද අපි ආර්ථිකය කෙටි කාලීනව ස්ථාවර කරලා කොහොමද අපි ණය ප්‍රතිව්‍යුහගත කරලා මේක සම්පූර්ණ කරලා මෙතනින් ඉදිරියට ඊළඟ පියවර රටේ ආර්ථිකය ගොඩනැගීමේ සහ වර්ධනය කිරීම ඊළඟ පියවරට රජය සහ මහ බැංකු විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල සාකච්ඡා කරන තමයි ආයෙත්. ඒ සඳහා අවශ්‍ය වෙන එතකොට ඒක අපිට සාකච්ඡා කරලා එකඟ වෙන පසුව තමයි ඊළඟ වැඩපිළිවෙල ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. මේ අතරේ මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සීමලා පිටියේ පවසන්නේ ඩොලර් බිලියන 3.6ක සංචිත ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයේ සතු බවයි. අපි සංචිත ඍණ වෙලා හිටියේ ඇත්තෙම නැහැ. දැන් අපි ළඟ ඩොලර් බිලියන 3.6ක සංචිත ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම ඒක විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි අතර එකඟතා ප්‍රමාණයක් අපේ ඉලක්ක වලටත් ළඟා වෙලා තියෙනවා. ඒ අතරේ අපිට සංචිත පාවිච්චි කරන්න වෙනවා. සමහරලාට රුපියල් අගේ වැඩි කරගැනීම වෙන්න පුළුවන්. සමහර විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක අපි දැන් මේ ණය ගෙවන්නේ නැහැ කිව්වට අපි ගෙවන්නේ නැත්තේ විදේශීය ද්විපාර්ශ්වික ණය පමණයි. අනිත් ඒවා ගෙවනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල විවිධ ආකාරයෙන් අපේ සංචිත කළමනාකරණය කරගන්න අපිට සිද්ධ වෙනවා. ඒ ගැන අපි කලබල විය යුතු නැහැ. අපි හොයා බැලිය යුත්තේ අපි හිටපු තැන සහ දැන් ඉන්න තැන අතර වෙනස කොතරම්ද. අපි ඍණ වෙලා ඉඳලා ඩොලර් බිලියන 3.5ක ආසන්න සංචිත ප්‍රමාණයක් අද පවත්වාගෙන යනවා. ඒක ඉතාම වැදගත්. 106ක පමණ අධික පොලියට ලබාගත් ඩොලර් බිලියනයක අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කරයක් ෆයිනෑන්ෂියල් ටයිම්ස් අන්තර්ජාතික පුවත්පත වාර්තා කරලා තියෙනවා. මේ හැමිල්ටන් බැංකුවේ පුජ්‍යලයෙක් අපේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සමග යම් යම් එකඟතාවයන්ට පැමිණීම පිළිබඳ නිවේදනයක්. මේ බැඳුම් කරය ලබා දුන්නේ මොන ගානටද? ද්විතීයක වෙළඳ පොලියදී ලබා ගත්තේ. මේක මහ බැංකුව උත්තර දිය යුතුයි. පාස්කු ප්‍රහාරයේ අවස්ථාවේ තමන්ට ආණ්ඩු බලය තිබුණේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පවසනවා. සහරාන්ගේ මිනි පෙට්ටියට එන ගහලා සැබෑව යට ගහන්න මේ කණ්ඩායමට ඌමනා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් පවසන්නේ. ජනරපු එක කවදාවත් අපේ රට පක්ෂව ප්‍රකාශයක් කළා නැහැ. අපි පක්ෂයක් හැටියට ඒ ගැන බලන්නේ ඕන කෙනෙකුට ඕන ජාතියන්තර පරීක්ෂණයක් කළා ඒ හොයාගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක පාස්කු ඉරිදා සිද්ධිය වෙනකොට අපි නෙමෙයි අපි හිටියේ විපක්ෂේ. ඒගොල්ලෝ ඉස්සරහට යන්න කැමති නෑ. ඒගොල්ලන්ට ඕනේ මේ සහරාන්ගේ මිනි පෙට්ටියට ඇනේ ගහලා මේක මෙතනින් හමාර කරන්න. මේවා නැහැයි කියලා කියනකොට තව තව මේ සමාජය තුළ සැකය වර්ධනය වෙනවා. ජනාධිපතිතුමා
චැනල් 4 එක ගැන විමර්ශනය කරන්න කලින් ආරක්ෂක අමාත්‍යාංශය ගැන විමර්ශනයක් කරන්න ඕනේ. උන් ගැන තියෙන විශ්වාසවන්තභාවය සම්බන්ධවත් ඒ පසුබිමත් කල්පනා කරලා බලනකොට ඒ ගැන අපිට විශ්වාසයක් තියලා ඒ සම්බන්ධව තවදුරටත් ක්‍රියා කළ යුතුද කියන එක මගේ පෞද්ගලික මතය. තමන් වෙනුවෙන් තියෙන කාරණාවලට අර හොරාගේ අම්මගෙන් පේනවනා වගේ එතනින් අහලා හරියන්නේ නැහැ. මේ වෙනකොට ජාත්‍යන්තර ප්‍රජාව මතු කරලා තියෙන ප්‍රශ්නයගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අවශ්‍යයි. මේක වහන්න නොදී කටයුතු කරන්න ඕන කියන එක තමයි අපි කියන්නේ. අපි තීන්දුව දිය යුතු නැහැ. නමුත් විශ්වසනීය විභාගයකට යා යුතුයි. ජාත්‍යන්තරව හරි කමන්නේ මේක පරීක්ෂණයක් කරන්න කියන ඉල්ලීම පක්ෂ හැටියට අපිත් කරනවා. මේක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැවත ඉතා ශක්තිමත් නැගී සිටීමට බයෙන් කරපු කාරණයක් හැටියට තමයි අපි දකින්නේ. අපි channel එකත් එක්ක හැප්පෙනව වෙනුවට එල්ලෙනව වෙනුවට විමර්ශනයක් කරලා මීට අදාළ ක්‍රියාමාර්ග ගන්න එකයි කරන්න ඕනකම තියෙන්නේ. ඒම නැතුව තමුන්ගේ ගැළවිජ්ජාවට කරුණ ඉදිරිපත් කරන එකනේ මේ පැහැදුලොම. කිසිම දෙයක් සැඟවීමට උත්සාහ දරන්න එපා. කුතුහලයක් උනන්දුවක් දැන් තියෙනවා රට තුල විතර නෙමෙයි ජාත්‍යන්තර ජාත්‍යන්තරේ බලන් ඉන්නවා රාජපක්ෂ ආණ්ඩුවක් ආවොතින් අලුත් ආලෝකයක් ලැබෙනවා මේ කලාපය අනිත් රටවල්ලයකට බයයි ඒ නිසා තමයි රාජපක්ෂ වරුන්ට පොහොට්ටුවට එළියට එන්න දෙන්නේ නැත්තේ මට පේන විදිහට අද මේක අවුල් ජංජාලයක් බවට පත් වෙලා නිවැරදි ජාත්‍යන්තර පරීක්ෂණයක් හරහා පමණමයි මේ පාස්කු ප්‍රහාරයේ සුළුමුළු හෙළිදරව් වෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අද සිටින්නේ ආණ්ඩුවේ බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කරේ බදුල්ල පැවති හමුවකට එක් වෙමින්. දැන් පහුගියදා channel 4 නාලිකාවෙන් සමහර සාධක ඉදිරිපත් කරා. රාජපක්ෂ පවුලෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා නාමල් රාජපක්ෂ ඔහු කියනවා channel 4 නාලිකාව අපිත් එක්ක પરම්පරාගත වෛරයක ඉන්නවා. ඒක තමයි මේ. තොරතුරු නැතුව අනිත් ඔක්කොම නෝ එහෙනම් එහෙට කිව්වේ කවුද මෙහෙ මේ මේ අසකෙන් තුඩු දින් තන්නේ පවුලත් එක પરම්පරා තරහ ඒව වෙනම හරිද ඔය තියෙන හම්බන්තොට ඉඩන් නඩු අරම ඇති හැම මේකෙම නෙමෙයි ඒ නිසා මේ පිළිබඳව ස්වාධීන පුලුල් පරීක්ෂණයක් කළ යුතුමයි ඒකේ භාවය ස්වාරිත්වය සහ භෞමික අඛණ්ඩතාවයේ කොලේකර සීමා කරන්නේ නැතිව හදවතේ තබා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කරේ ගාල්ලේ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමුණුයි. හොඳට මතක තබා ගන්න. කයිවාරු බෞද්ධයෙක් වෙන්න පුළුවන්, ප්‍රායෝගික බෞද්ධයෙක් වෙන්න පුළුවන්. රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධකම්. අපි ප්‍රායෝගික බෞද්ධ. අපි කිසිම දවසක අපෙන් ඉටු විය යුතු ආගමික සේවා අපි පාවිච්චි කරන්නේ නැහැ දේශපාලන ඉලක්ක සම්පූර්ණ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තිබෙනවා අනෙකුත් ආගම්වලට ඒ ලබා දිය යුතු රැකවරණේ ආරක්ෂාව ලබා දෙන්න ඕන. මේ සංහිඳියාව, මේ එකමුතු භාවය, මේ ජාතීන් අතර ආගම් අතර තියෙන සාමකාමී පරිසරය. එතකොට තමයි ජාතික ආරක්ෂාව සුරක්ෂා වෙන්නේ. රට වටේ වඳ කොත්තු කී කී ගියාම, වඳ සැත්තම් කී කී ගියාම ජාතික ආරක්ෂාව සුරක්ෂා වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම් තියෙනවා ඒකීය ස්වෛරි නිදහස් නිවහල් දේශපාලන නිදහස තියෙන භෞමික අඛණ්ඩතාවයේ තියෙන ඔයව තියෙනවා කොලේ ඒක කොලේකට සීමා වෙලා හරියන්නේ මේ රටේ ඒකීය භාවය මේ රටේ ස්වෛරීත්වය මේ රටේ භෞමික අඛණ්ඩතාවය නොකඩුණු නොබෙදුණු රට එකට තියෙන රට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ හෝ වෙනත් ભેද බින්නවීම් වලින් තොරව හැම ශ්‍රී ලාංකිකයෙකුගේම හදවතේ තියෙනට අන්න එතකොට තමයි රට රැකෙන්නේ ජාතික භික්ෂු එකමුතුව ඒකාබද්ධ මාධ්‍ය හැමුවක් කැඳවා තිබුණා ඒ මිහින්තලේ රජමහ විහාරස්ථානයේදී එෙහිදී රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සිය අදහස් පළ කළා
එක පැත්තකින් මේ ඓතිහාසික භූමිය අඳුරු බවට පත් කරනකොට අනිකුත් ස්වාමින් වහන්සේලා තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ඒකට අභියෝග කරමින් උන්වහන්සේට අපි සහයෝගය ලබා දුන්නා. මොනවා කළත් පාලකය හිතන්න ඕන බෞද්ධ ජනමනස කාට හරි වෙනස් කරන්න පුළුවන් ක්‍රියාවලියක් සම්මත කරගන්න හදනවා නම් තක්කඩි දියවන්නා වින්න 80% දේශපාලක්තියන්ට මේ කහ චීවරය පොළවේ සමතලා කරලා ඒක නම් උඹලට කරන්න බැහැයි කියන කාරණය මේ වෙලා කියනවනේ. ඒ නිසා මේ රටේ ස්වාමින් වහන්සේලාට කියනවා අරකගේ මේක ස්ටේජ් වලට නැගිටලා කඩේ යන්නේ නැතිව අපි සිව්පසේ ගන්න මේ අහිංසක ජනතාවගේ මිනිස්සු දෙන බඩගින්නේ තමන්ගේ දරුවට කන්න බොන්න නොදී දාන ටික ගෙනල්ලා දෙන්නේ හාමුදුරුවනේ මේ රට ආරක්ෂා කරලා දෙන්න අපේ දරුවන්ට අනාගතේ රටක් ඉදිරි කරලා දෙන්න කියන එක. ඒ නිසා අපි කියනවා තක්කඩි වල්වැදිච්ච දේශපාලඥයන්ට කඩේ යන්නේ නැතිව චහ චීවර එකතු වෙලා මේ රට ආරක්ෂා කරන සුරක්ෂිත කරන්න කියන මිහිඳු මහරහතන් වහන්සේගේ වාක් පහරය හිතට අරගෙන හැම භික්ෂුවක්ම මේ චීවර එකතු භාවයට පත් කරගෙන තක්කඩියට ගෙලවලා දාලා ණය නැති රටක් සුරක්ෂිත භාවයේ ඇති කරන රටක් බවට පරිවර්තනය කරන්න කහ චීවර එකතු වෙන්න ඕනයි. මහා සංඝ රත්නයේට අපි ඉල්ලා සිටිනවා. අපි එක තක්කඩියෙකුට දේශපාලඥයෙකුට අපි කඩේ ගිහිල්ලා නැහැ. අපි පන්සල් වලටවත් මුන් අපි ගෙන්නගෙන නැහැ. අපි උන්ට කඩේ ගිහිල්ලත් නැහැ. උන්ගෙන් අපි අරගෙනත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මතක් කරන්න තියෙන්නේ ඔබතුමාට ජනවරමක් ලැබිලා නැහැ. ඒ නිසා තමයි මේ එක එක තමන් ඩූබනා විදිහට නීති ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ඔබතුමාට අපි කියනවා ආදරයෙන් එන්න මැතිවරණයකට. ඔබතුමාට අයිතියක් නැහැ මේ රටේ ජනවරමට ලැබිච්ච දෙයට පයින් ගහන්න අයිතියක් නැහැ. ඔබතුමාට ජනවරමක් ඕන නම් ජනාධිපතිවරණයට ඇවිල්ලා 13 මම ක්‍රියාත්මක කරනවා පුරා විද්‍යාත්මක ස්ථාන ටික දෙනවා. ඊට පස්සේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න දෙවිදියකට එහෙම කියලා ඉවරලා ඔබතුමා ජනවරමක් ඉල්ලන්න. ඒතකොට ජනතාව ඒකට තෝරාපත් කරගනි. ඔබතුමාට දෙනවනම් ඒ නිසා ඔබතුමාට අයිතියක් නැති වැඩ කරන්න එපා. ඒක ජනතාවගේ පරමාධිපත්‍ය විනාශ කිරීමක් කියන එක අපි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. මේ රටේ ජනතාව දැනගන්න ඕන ඊළඟ අවුරුදු 2-3 අපට කිරිබත් නෙමෙයි කන්න වෙන්නේ වහල්ලු හැටියට මේ රට ඇතුළේ ජීවත් වෙන්න වෙන්නේ වහල්ලු හැටියට. ඒ නිසා තවදුරටත් අස්කම් පියාගෙන අත් ගුලි කරගෙන බලන් ඉන්න බෑ. ඒ නිසා නායක හාමුදුරුවොත් එක්ක අපි පෙළ ගැහෙන්න සූදානම් වෙනා. මෙතනින් අපි පටන් ගන්නවා නව නිදහස් අරගලයක්. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයගේ යකඩ තුවක්කුවටවත් ඔහුගේ සෙල්ලම් වැඩවලටවත් අතර කරන්න හම්බ වෙන්නේ නැහැ. රනිල් එක්ක හැප්පෙන්න අපි සූදානම්. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගුණ්ඩුවක් ගහලා පොහොට්ටුව බිත්තියට හේත්ති කළා. ඊළඟට කෙහෙලිය බේරගන්න, ඊළඟට රට විකුණ ගන්න, ඊළඟට ආයුධයක් දෙන්න. මේව දේශපාලන ගේම්. රනිල් වික්‍රමසිංහ මහත්තයේ ගේම් තමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති පුටුවේ වාරන්නේ. ඒ නිසා ඔහු දන්න හොඳ ගේම්. චැනල් පෝ එකේ ගේම් එක ගහන දන්නවා. හෙටයි තව පෝ එකක් එයි. රාජ්‍ය බුද්ධාංශ කියනවා හාමුදුරු 500ක් මොකද සිවුරු පොරවගෙන ට්‍රේනින් කරනවා කියලා පක්ෂයකින්. වහා මේ පක්ෂය කියන්නේ මොකද්ද? ඒ 500 අත්තරන් කොට ගන්න. ඒ 500 ආවිල දලදා මාලිගාවට ගැහුවොත්. ඔතන ඉන්න තව 3-4000 මැරුවොත්. එතකොට ආයි කමිටුවක්වත් කරයි. ඒ නිසා මේ විහිළු නතර කරන්න. එම පොතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයේ මින් නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.